கடைசிகால வீரத்திய வன்ஷவத் புராவத்தேக அதிதாவலோகனையா අපේ රටේ ඉතිහාසය හොයාගෙන යන දවස තමයි සිකුරාදා කියලා කියන්නේ. ගිය සතියේ ඉතින් අවුරුදු නිසා අපිට මේ ගැන කතා කරන්න බැරි වුණා. විජය රජතුමා කියන්නේ කවුද? විජය රජතුමා ලංකාවට ආවේ ඇයි? ආවේ කවද්ද? විජය රජතුමාගේ මව්පියන් කියන්නේ කවුද කියන කාරණා අපි පහුගිය සතිවලදී කතා බහ කළා. ඉතින් විජය රජතුමා ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි කුවේනිය කියලා කියන්නේ. ඉතින් ලංකා ඉතිහාසය ඇතුලේ යකින්නක් බවට පත් කරපු ජාතිය පාවා දුන්න චරිතයක් විදිහට නම් කරපු කුවන්නා එහෙම නැත්නම් කුවේනිය ගැන කතා බහ කරන්න ඕනි කියලා මට හිතුණා. ඒකට එක හේතුවක් තමයි විජය පිට දේශක්කාරයෙක් වෙද්දී අපේ රටේ අතීතය හොයාගෙන යන්න තියෙන ප්‍රධානම සාධකය වගේම අපේ රටේ නියම උරුමයට කුවේනියට තිබුණු අයිතිවාසිකම. ඉතින් මේ කුවේනිය කියන්නේ කාගේ කවුද? ඇත්තටම ඇයි ඇය තමන්ගේ රට පාවා දුන්නේ? එතකොට කුවේනිය කියලා කියන්නේ මිනි මස් කන යකින්නක්ද? මේ ගැන හොයාගෙන යන්න තමයි අද දවසේ පරණ වයින් හරි ගණන් ප්‍රෝග්‍රෑම් එක වෙන් කරන්න හිතුවේ. මේ ඉතිහාසය අපේ ඉතිහාසය හෙළයන්ගේ ඉතිහාසය අපි නොදන්න කාල වකවානුවක සිද්ධ වෙච්ච දේවල් කොයි වගේද මොන වගේද කියලා අපි හොයන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ. ඒ වෙනුවෙනුයි අද දවසේ පරණ වයින් හරි ගණන් විශේෂයන් විශේෂණය කළ අවශේෂ මතකයන් සොයන මතකාවර්ෂණය. අද රිදම් වර්ල්ඩ් පරණ වයින් හරි ගණන් ප්‍රෝග්‍රෑම් එකෙන් අපි අපේ රටේ ඉතිහාසය හොයාගෙන යන දවසේ. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නේ මේ විජය රජතුමාගේ පැමිණීමත් එක්ක විජය රජතුමාට අපේ රටේදී මුණ ගැහෙන කුවේනිය කියන චරිතය ගැන. අපි අද මේ කතා කරන කුවේනියගේ නියම නම මොකක්ද කියලා ඔයා හිතලා බලලා තියෙනවද? නැහැ, අපි දන්න පමණින් කුවේනිය කියලා විතරයි අපි හඳුන්වන්නේ. හැබැයි මට දැනගන්න ලැබිච්ච විදිහට කුවේනියගේ නියම නම මහාපාලි කියලා කියවෙනවා. මොකද කුවේනිය කියන නමේ තේරුම කළු ගැහැණිය, එහෙම නැත්නම් නපුරු ගැහැණිය කියන තේරුම නිසා ඒක පාලි වලින් බිඳී ආපු වචනයක් කියලා කියවෙනවා. කොහොම හරි කුවේනියට තව සහෝදරයක් ඉඳලා තියෙනවා. එහිඳ තමයි මහාපාලි කුඩාපාලි කියලා මේ දෙන්නව අඳුන්නලා තියෙන්නේ. කුඩාපාලි එහෙම නැත්නම් කුවේනියගේ නංගිව අල්ලි රාණි අල්ලි සේරණි කියලත් ඈත අතීතයේදී අඳුන්නලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. සමහරු කියන විදිහට නම් ඔය අල්ලි රාණි කියන කුමාරිකාව කුවේනියගේ නංගි නෙවෙයි කියලත් කියනවා. කොහොම හරි අල්ලි රාණි කියන කුමාරිකාව පිරිමි පේන්න බැරි චරිතයක් කියලා කියනවා. ඉතින් එයාගේ පාලනය කරපු හමුදාවේ තනිකරම ඉඳලා තියෙන්නේ කාන්තාවන් කියලා කියනවා. ඒ කියන්නේ ඒ කාලේ ජීවත් වෙච්ච කාන්තා පරපුර ටිකක් ශක්තිවන්ත, හැකියාවෙන් පරිපූර්ණ, විශේෂයෙන්ම අංගම් පොර ශිල්පය ප්‍රගුණ කරපු පිරිසක් විදියට තමයි අඳුන්නලා දෙන්නේ. ඉතින් විල්පත්තු වන උද්‍යානය, ඔය අපි දැනට විල්පත්තු කියලා හඳුන්වන ප්‍රදේශයේ කුදිරමලේ කියන ප්‍රදේශයේ මේ හෝස් මවුන්ටන් කියලා තැනක් තියෙනවා, කන්දක් තියෙනවා. එතනින් පහළට බැස්සහම තමයි ඔය තම්මැන්නාව වෙරළ තීරය හම්බ වෙන්නේ. අදටත් ඒ ප්‍රදේශයේ වැලි තඹ පැහැයින් තමයි තියෙන්නේ. කොහොම හරි ඒ ඈත අතීතයේත් වෙළඳ හුවමාරු සිද්ධ වෙලා තියෙනවා කියලා කියවෙනවා. ඉතින් මොකද මට තැනක කියවන්න ලැබුණා මේ ප්‍රදේශයේ මුතු වලට හරි ප්‍රසිද්ධයි කියලා. ඒ මුතු අරාබිකරයට අපනයනය කරලා
ඒ වෙනුවට එහෙන්ගෙන ආපු අශ්වය ඒ හෝස් මවුන්ටන් කියලා අපි දැනට හඳුන්වන ප්‍රදේශයේ ගොඩ බාලා තියෙන වලු. ඉතින් කොහොම හරි විල්පත්තු වනෝද්‍යානයේ මැද්දේ අතටත් කුවේණියගේ මාලිගාවේ නටබුන් තියෙනවා. ඒ වගේම මේ විජේ කුවේණි කියන දෙන්නගේ මාලිගාවට වතුර ත්‍රිසිදු වතුර සපයලා තියෙන්නේ කාලි විල්ලුව කියලා හඳුන්වන ප්‍රදේශයෙන් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් තව විස්තර අපි කතා කරගෙන අපේ ඉතිහාසයේ අතීතයට යං ශිෂ්‍යයන් විශේෂණය කළ අවශේෂ මතකයන් සොයන මතකාවර්ෂණය. ගැන තමයි අද පරණ වයින් හරි ගණන් ප්‍රෝග්‍රෑම් එකකින් අපි කතා කරන්නේ. අපේ හැංගිලා ගිය අපේ අතීතය තමයි අපි මේ හොයාගෙන යන්නේ. කුවේණිය කියලා කියන්නේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක්. ඇයි ගැන මේ ඉස්සෙල්ලාම ලිඛිත සාක්ෂියක් මුණගැහෙන්නේ මහා වංශයේ. ඒ වගේම වැදි ජනතාවගේ පුරා වෘතවලත් මේ කුවේණිය ගැන කියවෙනවා. මහා වංශයේ ලියවිලා තියෙන විදිහට කුවේණිය කියලා කියන්නේ විජය රජතුමාගේ බිසව. ඉන්දියාවෙන් ආවා පිටස්තර රාජ කුමාරයෙක්. එයා තමයි අපේ රටේ පළවෙනි රජතුමා කියලා අපි සලකන්නේ. ඉතින් අපි අපේ රටේ නියම උරුමකාරියව යක්ෂණියක් විදිහට නම් කරලා ඇයව කොන් කරනවා. අපි මේ තරනේ සමහර ආකල්ප වැරදි වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ මේ ඉතිහාසය ගැන හොයාගෙන යද්දි, ඒ ඉතිහාසය ගැන ලියවිච්ච කතා කියවද්දි, ඒව සංසන්දනය කරලා බලද්දි. ඉතින් කුවේණියගේ සැමියා විජය රජතුමා, ඒ වගේම ඇයිගේ දරුවෝ දෙන්න වෙන්නේ ජීවහත් විශාල. මේ දරුවෝ දෙන්නගෙන් අපේ වැදි පරම්පරාව වැදි ජනතාව පැවතගෙන එනවා කියලා විශ්වාසයක් තියෙනවා. කුවේණිය කියන නමින් දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී අය වඳුන්නලා දුන්නට අපේ පැරැන්නෝ මේ කුවේණියව අඳුන්නන්න හරි අපූරු නම් පාවිච්චි කළා තියෙනවා. ඒ තමයි ඉඳිගොල්ලේ කිරියම්මා කියලා කියනවා. එතකොට උණපනේ කිරියම්මා කියලා කියනවා. කන්දේ කිරියම්මා කියලා කියනවා. දිවස් කිරියම්මා කියලා කියනවා. වෙල්ලස්සේ කිරියම්මා කියනවා. කුකුලපොල කිරියම්මා, බිලි කිරියම්මා වගේ හුඟක් නම් වලින් අපේ පැරැන්නෝ ඒව අඳුන්නලා දීලා තියෙනවා. අපි මෑත කාලීනව කුවේණිය මේ යක්ෂ පරම්පරාවෙන් පැවතගෙනන යකින්නක් කියලා කිව්වට ඈත අතීතයේ එක්තරා කාලෙක ඇයව කිරියම්මා කියන ගෞරව නාමයෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. අපි නොදන්න ඉතිහාසයක් මෙතන තියෙන්න පුළුවන්. ඒ කරුණු කාරණා තමයි අපි හොයාගෙන යන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඉතිහාසය ගැන උනන්දු කෙනෙක් නම්, ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මාත් එක්ක එකතු වෙලා අදහස් එකතු කරන්න 6ට. හරි, ඊළඟ පැයේදීත් අපි කතා කරමු මේ ඉතිහාසයේ අපේ රටේ කිරුලට උරුමකම් කියපු කුවේණිය යක්ෂණියක් වෙලා කොන් වෙලා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙව්වේ ඇයි කියන කාරණේ ගැන කතා කරන්න. ප්‍රෞඩත්වයේ සෙවණැලි වලින් ගැවසී ගන්න වැළලී ගිය වීරත්වය ස්වයං වංශවත් පුරාවෘත්තයක අතීතාවලෝකනය. අහලා තියෙන්නේ රට පාවා දුන්න යක්ෂණියක් විදිහට. එතනින් එහාට ගිහින් ඇයි කවුද, කාකි කවුද, ඇයි ඇයට එහෙම උනේ කියලා අපි හොයන්නේ නැහැ. කොහොම හරි මේ කුවේණිය ඉපදිලා තියෙන්නේ කොහෙද කියලා දන්නවද? සමහර විට දන්නේ නැතුව ඇති. කුවේණිය ඉපදිලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ බම්බාව කියලා අඳුන්වන ගමේ. ඉතින් අද ඔය ගලේවල කියලා අඳුන්වන ප්‍රදේශය කිට්ටුව තමයි මේ බම්බාව කියන ගම පිහිටලා තියෙන්නේ. කුවේණියගේ තාත්තා
ඒ කියන්නේ විජයරජතුමා එන කාලේ ගුවෙනීගේ තාත්තා කියන්නේ ඒ කාලේ හිටපු ප්‍රාදේශීය පාලකෙක්. ඒ රජතුමාගේ නම තමයි බම්බා කියලා කියන්නේ. කොහොම හරි රාවණ රජතුමාගේ පෙළපතෙන් පැවතගෙන ආපු යක්ෂ ගෝත්‍රික නායකයෝ හතර දෙනෙක් අතේ තමයි අපේ ලංකාව පාලනය වෙලා තියෙන්නේ. විජය රජතුමා තම්මැන්නාවෙන් මේ අපේ රටට ගොඩබහින අවධිය වෙද්දී. ඉතින් ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඔය බම්බා කියලා කියන්නේ. එයාගේ වැඩිමහල් දියණිය තමයි කුවේනිය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් කුවේනියගේ නංගි ගැන අපි කතා කරා, තාත්තා ගැන කතා කරා, අම්මා ගැන නම් මට තොරතුරු හොයාගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. කොහොම හරි කුවේනිය කියලා කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය දුවක් කියන එක තමයි කියන්න ඕනේ. යක්ෂ ගෝත්‍රික කාන්තාවක් ඇය. යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කියන්නේ අපේ රටේ පාලන තන්ත්‍රය ගෙනිච්ච ගෝත්‍රික කණ්ඩායම. ඉතින් යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කියන්නේ තාක්ෂණය අතින් ඉහළ මට්ටමක හිටපු පිරිසක් කියලා තමයි දැනට හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒ හින්දානේ කුවේනිය කපු කටමින් ඉන්නේ. ඇඳුම් ඇඳපු වස්ත්‍ර පාවිච්චි කරපු කෙනෙක් නම් යකින්නක්, එහෙම නැත්නම් මිනිමස් කාලා අමුතු විදිහට ජීවිත ගත කරපු කාන්තාවක් විදිහට හංවඩු ගහන්න කිසිම අයිතියක් අපිට නැහැ. ඉතිහාසයේ සාක්ෂි හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් අපි තව තොරතුරු හොයාගෙන හොයාගෙන යමු. මේ අපේ කතාව, අපිට අමතක වෙච්ච අපේ කතාව. ඉතින් ඒගෙන හොයනේ වගකීම තියෙන්නේ අපි අතේ. අපි කතා කරමු මේ දේවල් ගැන. ඔයා දන්න කියන දේවල්, වැඩසටහන ගැන හිතන දේවල් ආට පුළුවන් SMS කරන්න 0772 95 6 95 6. එහෙම නැත්නම් 0772 95 8 95 8. ශේෂයන් විශේෂණය කළ අවශේෂ මතකයන් සොයන මතකාවර්ෂණය. සඳහන් වෙන එක තැනක කුවේනිය විජය රජතුමා එද්දී තමන්ගේ රැහි අයගෙන් කොන් වෙච්ච කාන්තාවක් විදිහට දැනගන්න ලැබෙනවා. ඇයගේ හදහනේ තිබිලා තියෙනවා රට පාවා දෙන ගති ලක්ෂණ තියෙනවා කියලා. ඉතින් ඒ හින්දා රැහි අය මේ විදිහට කුවේනියව කොන් කරලා පැවතුනා කියලා තමයි කියවෙන්නේ. ඉතින් ඒ හින්දා විජය රජුගේ පැමිණීමත් එක්ක කුවේනියට අලුත් ජීවිතයක් ලැබෙනවා. ඉතින් ආදරය ගැන විශ්වාස කරන්න පටන් ගන්නවා. ඉතින් තමන්ගේ පරපුර පාවලා දීලා තමන්ගේ ආදරය වෙනුවෙන් කැපකිරීම කරපු කුවේනිය යක්ෂණියක් විදිහට හංගුඩු ගහන සමාජයක එදා වගේම අදත් කාන්තාව අපහාස විඳිනවා මිසක් විජය රජතුමාටත් එතුමා නියෝජනය කරන පිරිමි පාර්ශවයටත් අභියෝග කරන්න, චෝදනා කරන්න කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ. එහෙම වෙන්න ඕනත් නැහැ. හැබැයි කුවේනිය කරපු වරදට තාමත් අපි සමාව නොදෙන්නේ මොන හේතු කාරණා මතද කියන එක අපි හොයලා බලන්න ඕනේ. කුවේනිය මුළු රටටම වදින විදිහට ශාපයක් කරනවා. හේතුව තමන්ගේ රටේ අයගෙන් තමන්ට සිද්ධ වෙන අසාධාරණකම් හින්දා. ඉතින් ශාප නමයක් සිද්ධ කළා කියලා තමයි අතීතයේ සඳහන් වෙන්නේ. හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා කියලා කියනවා. එතකොට හෙළේ නායකයෝ විනාශ වෙන්න කියනවා. පිටස්තර ආක්‍රමණිකයන් යටතටපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට හෙළයින්ගේ ලේ පැඳීම අපේකම නැති වෙන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම අපේ ලංකාව හෙළ දිවයින දෙකඩ වෙලා මුහුදට බිලිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අවැසි සුලං මුහුදු ජල විපත් ඇති වෙන්න කියලා කියනවා. ලෙඩදුක් හැම කාලෙකදීම ව්‍යාප්ත වෙන්න කියලා කියනවා. ඉතින් ඉබාගාත යන වල්මත් ජාතියක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ දේවල් හින්දා තමයි කුවේනිය කියලා කියන්නේ දරුණු කාන්තාවක් විදිහට අපේ ජන සමාජය
මේ විදිහට කියන්න හේතු වෙලා තියෙන්නේ. කොහොමින් කොහොම හරි ඉතිහාසය එහෙම වෙද්දී දැන් අපි පත්තිනි මෑණිය ගැන කතා කරොත් පත්තිනි මෑණියත් එක්තරා විදිහකදී තමන්ගේ සැමියා වෙනුවෙන් ශාප කරන කාන්තාවක්. නමුත් අපි වන්දනීයව තමයි පත්තිනි මෑණියන්ව සලකන්නේ. දැන් කොහොම හරි තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණකම් නිසා කුවේනිය මේ ශාප සිද්ධ කරා වෙන්න පුළුවන්. ඉතින් ඇයව හැමතිස්සෙම නරක චරිතයක් විදිහට හංවඩු ගහන එක සාදු චරිතයක් නොවේ කියලා පෙන්වන එක කොයිතරම් දුරට සාධාරණද කියලා අපි හිතලා බලන්න ඕනේ. ඉතින් කුවේනිය ගැන අපි තව කතා කරමු විස්තර. ඉන්න දෙකටම රිදම් වාල්ඩ් එකත් එක්ක 95.6 95.8 ඔය අහගෙන ඉන්නේ පරණ වයින් හරිගණා. දවසක නිමාව තමයි මේ විදිහට අපිට දකින්න වෙන්නේ. කොහොම වුණත් කුවේනියගේ කතාව ගැන කතා කරනකොට කුවේනිය ශාප කළා කියන කතාව අපි කතා කරා. ඉතින් කොහොම වුණත් මේ කඳු මුදුනක ඉඳලා තමයි කුවේනිය විජය රජතුමාට ශාප කළා කියලා සැලකන්නේ. ඉතින් යක්ෂ ගෝත්‍රික කාන්තාවක් දෙස්තෙබු ගල අර්ථයෙන් මේ ස්ථානයට යක්දිස්සා ගල කියනවා කියලා අපේ පැරැන්නෝ කියනවා. ඒ විතරක් නෙවෙයි මේ කුවේනියගේ ඇස් දෙක ගලවල එක එතන නිදන් කරපු හින්දා යක් ඇස්සා ගල පස්සේ කාලෙකදී යක්දිස්සා ගල වුණා කියලා සමහරු කියනවා. ඉතින් ඊතනදී විතරක් නෙමේ විජය රජතුමාගෙන් මෙච්ච අසාධාරණයක් ගැන කෑ ගහලා අඳුන තියලා තියෙන්නේ. ඉතින් පුත්තලම පාරේ ඔය තෝනිකල කියලා අඳුන්නන කන්දට වෙලාත් මේ අඳුනා තියලා තියෙනවා කියලා තමයි අපේ පැරණි ජන සමාජයේ කතාවල කියවෙන්නේ. ඉතින් ලතෝනි තියපු ගල තමයි ලතෝනි ගල විදියට අඳුන්නලා පස්සේ කාලෙකදී තෝනිගල වුණා කියලා කියන්නේ. ඔය තෝනිගල අවටම ඔරුගල කියලා තැනක් තියෙනවා. එතන තමයි කුවේනිය අන්තිම වතාවට දිනනාලා තියෙන කියලාත් කියවෙනවා. ඉතින් කොයිතරම් දුකක් මේ පපුව හිර කරගෙන ඉන්නේ නැද්ද නිකමනේ හිතලා බලන්න. අද සමාජය ඇතුලේ මේ වගේ කරදර විපත් වලට ගොදුරු වෙන කාන්තාව කොයිතරම් ඉන්නවද? මේ වගේ සමාජ අසාධාරණකම් වලට මුහුණ දෙන කාන්තාව කොයිතරම් ඉන්නවද? අපේ ආකල්ප වෙනස් කරගන්න කාලේ හරි කියලා අපිට හිතනවා නේද? කාන්තාවට අපහසුතාවයට පත්වෙන කිසිම දෙයක් කරන්න යන්න එපා කියන දේ ඉල්ලීම තමයි මම ඔයගෙන් කරන්නේ. කොහොම වුණත් යනවා. ආයෙමත් අපි හම්බ වෙමු සඳුදා දවසේ හවස 6ට පරණ වයින් හරි ගණන් ප්‍රෝග්‍රෑම් එකකින් පරණ දේවල් ගැන අපේ රටට අපේ කමට කතා කරන්නේ.